දේශයට අමා සදහම් දන් දෙන ශ්‍රද්ධා රූපවාහිනියත් තයිලන්තයේ ඩීඑම්සී බෞද්ධ නාලිකාවත් ඒකාබද්ධව දෙයි දරුවන් වෙත තිළිණ කරන ජාතක කතා මාලාව පුංචි අපට බෝසත් කතා. භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. එදා භාග්‍යවතුන් වහන්සේ හැමතැනම පැටලෙන මහා දැලක් බඳු වූ, රෙද්දකට රෙද්දක් කල්ලන මූට්ටුවක් බඳු වූ, මේ සියල්ල පුළුසා දමන මහාගිනි ජාලාවක් බඳු වූ තණ්හාව ගැන සිව්වනක් පිරිසට ධර්මයේ දේශනා කළා. තණ්හාව දෙවැන්නාකොට ජීවත්වන අසරණ සත්වයාට ඒ ධර්මය ගිනි දැල් නිවාලන සිසිල් දිය ධාරාවක් බවට පත් වුණා. එදා භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර එක්තරා අකීකරු භික්ෂුවක් නිසා මේ අතීත කතාව දේශනා කොට වදාලා. මේ විස්තර බුදු සමිඳුන් විවර කළේ සම්බුද්ධත්වයෙන් ලබාගත් සර්වඥතා ගුණයෙන්මයි. අතීත ජීවිත දකින නුවණින් දකලාමයි. මේ අකීකරු භික්ෂුව කාශ්‍යප බුද්ධ කාලයේ මිත්තවින්දක නමින් ඉපද සිටි අයුරු ඒ ජාතකයෙන් විස්තර වුණා. අතීතයේ කාශ්‍යප බුදු සසුනේ තේර භික්ෂුවක්ව සිටියා. උන්වහන්සේට රහතන් වහන්සේ නමක් කෙරේ ඊර්ෂ්‍යාවක් ඇති වෙලා දවසක් ඒ රහතන් වහන්සේට පූජා කළ යුතු දානයක් ගින්නට දමලා විනාශ කළා. එයින් බරපතල පවක් රැස් වුණා. උන්වහන්සේට මොකටද මන් දානය දෙන්නේ? මේක දානවා ගින්නට. නමුත් කාලයක් ගත වෙද්දී තමන් කළ වරද තේර භික්ෂුවට වැටහුණා. රහතන් වහන්සේ නමකගේ දානේ විනාශ කළ පව නිසා ඇති වූ පසුතැවීම නැති කරගන්නේ කොහොමද කියලා උන්වහන්සේට වැටහුණේ නැහැ. ඔහු ඒ ගැන ගොඩාක් කල් පසුතැවි තැවි ඉඳලා ඒ දුකින්ම අපවත් වුණා. කස්සප සම්බුදු සසුනේ සියලු සැප අහිමි වෙලා ගියා. අනේ මන් රහතන් වහන්සේ නමකට ඉරිසියා කරන්න ගිහිල්ලා මහා පවක් රැස් කරගත්තා කියලා හිතුණා. ඊළඟ ජීවිතයේදී ඔහු අයාලේ යන සුනකෙක් වෙලා ඉපදුණා. ඉපදුනදා ඉඳලා ඔහුට හරියට කෑමක් ලැබුණේ නැහැ. වයසට යනකම්ම ආමතේ ජීවත් වුණා. ඔහු මරණින් පසු නිරේ කල්ප ගානක් දුක් විඳලා ආපසු සුනකෙක් වෙලා ඉපදුණා. අවසාන ජීවිතයේ දක්වාම අර පාපී භික්ෂුව බඩු යෝනියේ ඉපදිලා ආමතේම මරණයට පත්වන්න සිද්ධ වුණා. අන්තිම ආත්ම භවයේදී බුදු සසුනේ රැස්කල පින් නිසා ඔහු මනුලොව ඉපදුණා. අර පාපී ක්‍රියාවේ ඉදිරි විපාක විදිහට ඔහු පහත් කුලයක දුප්පත් පවුලකයි ඉපදුනේ. ඒ දෙමව්පියන් ඔහුට මිත්තවින්දක කියා නම් තැබුවා. සොඳුර සොඳුර තව ටිකක් කන්න. ඔක්කොම මට දීලා ඔයා කන්නේ මොනවද? ඔයත් කන්නකෝ. කමක් නැහැ, මට බඩගිනි නැහැ, ඔයා කන්න. පුංචි පුතාට අවුරුදු 10ක් වෙනකොට කර්මයේ විසින් මිත්තවින්දකගේ දෛවය ඔහුව දෙමව්පියන්ගෙන් වෙන් කළා. ඔහුගේ අනාගතය වෙනස් කළා. ඔහුගේ දෙමාපියන් ඔහුව ගෙදරින් පිටමං කළා. පුතේ, දැන් ඉතින් ඔබ තනියම ජීවත් වෙයන්. තවදුරටත් අපිට ඔබව බලා කියා ගන්න බෑ. අම්මේ, තාත්තේ, මං එහෙනම් යන්නම්. අනේ පුතේ, ඔබ පරිස්සම් වෙයන්. මේ දරුවා තරුණ වියට එන තුරුම දුකසේ හිඟමන් යමින් එදා වේල සොයාගත්තා. මිත්තවින්දක එක්තරා නැවක නාවිකෙක් විදිහට ජීවිතය ආරම්භ කළා. දිනක් ඒ නැව වෙනදාම පිණිස ස්වර්ණ භූමියට යාත්‍රා කළා. මේ ගමනේ මිත්තවින්දකගේ ජීවිතය අද්භූත පියවරක් වුණා. නැව මුහුදට දාපන්, අපි දැන් පිටත් වෙන්න ඕනේ. දින හතක් පුරාවට මහා වැසි වැස්සා නැවේ පිරිස ඉතාම පීඩාවට පත් වුණා.
දැඩි සුළංහමන්නක් පටන් ගත්තා. මුහුදේ රළපාර ඉතාමත් දරුණු වුණා. ටික වේලාවකින් අකුණු ගසමින් මහා කුණාටුවක් පටන් ගත්තා. රළපාරේ වේගයට නැව එහාට මෙහාට පැද්දමින් නැවේ තියෙන පඩු ඔක්කොම මූඩට වැටෙන පටන් ගත්තා. මිනිස්සු අතට අහුවෙන දේවල් බදාගෙන ජීවිත බේරගන්න උත්සාහ කළා. ඇයි නිරපරාධේ මට බනින්නේ? මොන හේතුන් නිසාද ඔයගොල්ලෝම කියන්නේ? මොකද්ද මං කරපු වැරද්ද? මිත්තවින්දක තරුණයා ඒ මහා කුණාටුව මැදම නැවෙන් පිටුහල් කළා. මහා මුහුද මැද තනි වූ ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක් කළා. ඇයි මගේ ජීවිතේ හැම දෙයක්ම මේ විදියට අවසන් වෙන්නේ? මම මොකද්ද කළ පව? දින තුනක්ම මෙසේ ගත වූ පසු ඔහු ජීවිත අපේක්ෂාව ඇති කරගත්තා. අර තියෙන දූපතක් හරිම ලස්සනයි. හැම පැත්තෙම බබලන මාලිගාවක්. යාන්තම් මට ජීවිතේ බේරගන්න පුළුවන් වේ. කර්මය විපාක දෙන විදිහ කාටවත් හිතා ගන්න බෑ. ඔහුගේ කර්මය ඔහුව මුහුද මැද දුප්පතකට ගෙන ගියා. මනුෂ්‍ය ලෝකයේදී පව් කළ නමුත් පිනක් හේතු කරගෙන සැප ලැබූ විමාන ප්‍රේතයන් වෙලා උපන් ලස්සන කාන්තාවන් හතර දෙනෙක් මේ මාලිගාවේ හිටියා. මේ බුද්ධාන්තර කල්පේ පුරාම ඒ දිව්‍ය විමානයේ තුල සතුටින් ජීවත් වුණු මේ දෙවඟනන් බඳු විමාන ප්‍රේතයන් ඒ හුදකලා විමානයේට එන පුරුෂයාව දැකලා ගොඩාක් සතුටු වුණා. අන්නේ එළියනේ, අර බලන්න. හරිම කඩවසන් තරුණියයි. අනේ යාන්තම් ඇති. මේ දූපතට කාලෙකින් කෙනෙක් ආවෙ නෑ. අපි ඔහුට හොඳට සලකමු. ඒ අප්සරාවියන් මිත්තවින්දකට හොඳින් සංග්‍රහ කළා. ඔහුව සතුටු කරවන්න මිහිරි ගීත ගැයුවා. ලස්සනට නැටුවා. නමුත් මිත්තවින්දකව තෘප්තිමත් කරවන්නට ඔවුන්ට නොහැකි වුණා. ඔහුගේ හිත තුළ බැසගත් බලවත් රාගයත් විෂම ලෝභයත් ඔහුව පෙළුවා. එකත් එකටම මේක වෙන්න ඕන දිව්‍ය ලෝකෙට යන පාර. මේ මාලිගාවේ අප්සරාවන් හතර දෙනෙක් ඉන්නවා. ඊළඟකෙ මීට වඩා ලස්සන අප්සරාවන් ගොඩක් ඇති. මේ අප්සරාවන්ට පින්බලයක් නැති නිසා ඔහුව නවත්වා ගන්න හැකියාවක් නැහැ. ඔහුට යන්න ඉඩ දෙන්න සිද්ධ වුණා. ඒ අප්සරාවියන් ඔහුට ඕනෑම තැනකට යා හැකි විශාල රත්තරන් නැවක් මවල දුන්නා. නැගිනවරුනි, ඔබට බොහෝ පින් සිද්ධ වෙනවා මට හොඳින් සංග්‍රහ කළාට. මං දැන් පිටත් වෙනවා. ඇයි ඔහු අපිව දාලා යන්නේ? අපි කොච්චර ආදරෙන් ඔහුට උපස්ථාන කළාද? ඔහු මීට වඩා සතුටු වෙන්න පුළුවන් දූපතක් හොයනවා ඇති. ඒ නැවෙන් නැවු නැග්ග මිත්තවින්දක ටික දවසකින් දෙවනි මාලිගාව කරා පැමිණියා. ඒ මාලිගාවත් මැණික් වලින් උපදැමු හත්පස සිසාරා බබලන මාලිගාවක් වුණා. නමුත් එහි පෙරට වඩා දෙගුණයක් අප්සරාවියන් සිටියා. පෙර කළ පාපී කර්ම විපාකයට අනුව ඉපදී සිටි ඒ අප්සරාවියන් අට දෙනා ඉතාමත් රූප සම්පන්න වුණා. මේගොල්ලෝ නම් පුදුම ලස්සනයි. හරියට ඉටි රූප වගේ. අර දූපත දාලා මේකට ආපු එක කොච්චර වටිනවද? හැබැයි ලස්සනයි. ඉන්න අපි ළඟට. අපි ඔබට හොඳින් සලකන්නම්. ඉන්න. නමුත් ඔහුගේ සිතේ මුල් බැසගත් නොසන්සිඳන ආසාව නිසා
ඔහුට මෙතරම් හොඳින් උපස්ථාන කළ අප්සරාවයන් අට දෙනා අතහැර තුන්වන මාලිගාව කරා නැව් නැග්ගා. තුන්වෙනි මාලිගාව මීටත් වඩා ලස්සන ඇති. මට මීටත් වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි. ඒ ආසාවෙන් මක් වී සිටි තරුණයා තුන්වෙනි මාලිගාව කරා එළඹුණා. තුන්වන මාලිගාව සම්පූර්ණයෙන්ම රිදී වෙලනුයි හදලා තිබුණේ. එහි ඔහු සතුටු කරන්න අප්සරාවියන් 16 දෙනෙක් හිටියා. එන්න කුමරුනි, අපි ඔබ සාදරයෙන් අපේ විමානයට පිළිගන්නවා. ඔහුට රජසැපමින් සිතූ පැතූ හැම දෙයක්ම එහිදී ලැබුණා. නමුත් අතෘප්තිකර නොසන්සිඳෙන ඔහුගේ බලවත් ආශාව ඔහුව මීට වඩා සැපසවාගෙන යන්න පෙළඹෙව්වා. මේ මාලිගාව දාලා මං හතරවෙනි මාලිගාවටත් ගියොත් මට මෙහි නැති මීට වඩා සැප සම්පත් ලබා ගන්න පුළුවන් වේ. මීට කලින් කලා වගේම මිත්තවින්දක ඒ මාලිගාවත් අතහැර ඊට වඩා සැප ඇති මාලිගයක් සොයාගෙන පිටත් වුණා. හතරවෙනි මාලිගයේ රත්තරන් වලින් හතපු නිසා පෙර මාලිගාවලට වඩා ලස්සනට රැස් විහිදුවමින් බැබළුණා. එහි ඔහුව සතුටු කරවන්න අප්සරාවියන් 32කින් යුක්ත වුණා. තරුණ කුමරුනි, අප ඔබට සංග්‍රහ කරන්නම්. එන්න අප ළඟට. මෙතරම් සැප තිබුණු මේ ස්වර්ණමාලිගයටත් මිත්තවින්දක තරුණයාව තෘප්තිමත් කරවන්න බැරි වුණා. ඔහු ඊළඟ මාලිගයටත් යන්න තීරණය කළා. කුමරුනි, අපව අතහැර ඔබ තව කොහේ යන්නද? මේ තමයි අන්තිම විමානය. මීට වැඩිය සැප ඇති තැනක් මේ ලෝකේ නැහැ. ඉස්සරහට තියෙන්නේ මහා දුක් ඇති නිරය. ඒ අප්සරාවියන් කතරම් කරුණු කිව්වත් ඔවුන්ගේ වචනය නොපිළිගෙන ඔහු මහමුහුදේ තවත් සැප ඇති මාලිගාවක් සොයන්න පිටත් වුණා. අධර්ම රාගයනුත් විසම ලෝභයනුත් වසාගෙන තිබූ ඔහුගේ සිත සත්‍ය තේරුම් ගැනීමේ හැකියාව වහලා දැම්මා. නෑ නෑ, ඊළඟ මාලිගාවේ මීටත් වඩා සැප තියෙන්නේ. මම යන්න ඕනේ මාලිගාව හොයාගෙන. එක් රාත්‍රියක්ම මුහුද මැද තනිව ගෙවු ඔහුට උදෑසන හිරු උදා වෙනවත් සමගම යුතුයින්ම පස්වන මාලිගාව පෙනුණා. අර තියෙන්නේ ඊළඟ මාලිගාව. මං හිතුවා හරියට හරි. ඒ මාලිගාව දුටු විගස ඔහුගේ දිව්‍ය නෞකාවට ඒ අද්භූත මාලිගාවට ගමන් කරන ලෙසට ඔහු අදිෂ්ඨාන කළා. තව තවත් සැප විඳින බලාපොරොත්තුෙන් ඔහු ආසාවෙන් බලාගෙන සිටියා. එකත් එකටම මේක තමයි අර අප්සරාවන් කියපු මාලිගාව. මේ මාලිගාවේ අනිත් මාලිගාවල් වලට වඩා සැප සම්පත් මුතුමැණික් ඇති. එක්වලට යන්න ඕනේ එතනට. ඇත්තෙන්ම කර්මයේ විසින් ඔහුව නොමග යවුවා. ඔහු ඇතුළු වුණේ නිරයට. පවකල සත්‍යයන් නිරයේ ඉපදිලා තමන්ගේ කර්ම විපාකේ ගෙවීම පිණිස අනන්ත දුක් විඳිනවා. කරද්දි මිහිරි වුණත් විඳවත් නම් මේ වගේ තමයි. මිත්තවින්දක ආස්ථාව පස්සේ ගිහින් කර්මයේ උගුලකට අසු වුණා. ඒ නිසා ඔහු උරචක්‍රයට රැවටුණා. උරචක්‍රය කියන්නේ මෝහත්තු යකඩිරුත් ගලෙනුත් නිම වූ කැරකෙන චක්‍රයකට. රත්තරන් නෙළුමක් කියලා වැඩි වැඩියෙන් සැපසොයන්න ගිහින් තමන්ට අත්වෙන්න යන මහා දුක්ඛිත ඉරණම ගැන මිත්තවින්දකට හැඟීමක්වත් තිබුණේ නැහැ. ඔයා නම් හරිම සතුටෙන් වගේ. ඒ ඔබට ඔය රන්මල තියෙන හින්දා නේද? අනේක මට ටිකක් දෙන්න. මටත් දෙන්න කෝක පොඩ්ඩක්. කොච්චර හොඳද! මාව නිදහස් කරන්නේ ඔබ තමයි. එන්න ගන්න.
මිත්ත විඳකගේ හිස කපමින් කරකැවෙන්න පටන් ගත්තා. අනේ මට මෙහෙම වෙන්න මං කරපු පාව මොකද්ද? අයියෝ කවුරුවත් නැද්ද මාව බේරගන්න? අනේ මාව කැපෙනවා. අනේ මට ඉන්න බෑ මාව බේරගන්න. මං මොකද්ද කරපු පාපේ? අනේ මාව බේරගන්න කවුරු හරි ඉක්මනට. අනේ අනේ ඉක්මනට බේරගන්න ඉවසන්න බෑ රිදෙනවා. අයියෝ අනේ අම්මෝ ඉන්න නම් බෑ. බෝසත් දෙවිඳුන් නිරේවල් බලමින් යද්දී මිත්ත විඳකව දුටුවා. ඔබ අප්සරාවන් හතර දෙනා මතුවෙලා අට දිනක් දාසය දිනක් තිස් දෙදිනක් කරා ගියා. කිසිදා නොපිරෙන සාගරයක් වගේ තෘප්තිමත් නොවන ආසාවෙන්ම ඊටත් වඩා සැපසුවන් ගිය ලෝභය තමයි ඔබ වෙනසුයි. අකුසල ආශාවෙන් පහර ලැබලා දැන් උරචක්‍රේනුත් පහර ලැබනවා. ආශාවේ සීමාවක් නැති වූ හැම දිනාටම වෙන්නේ මේ වගේ උරචක්‍රයකට අහු වෙන්නයි. ඒ කාලේ මිත්තවින්දක උනේ අකීකරු භික්ෂුවයි. දෙවිඳුන් වෙලා උපන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සදහවත් පින්වතුනි, පින්වත් දරුවනි, ඔබ දැන් නරඹපු මේ රූප රාම්පෙලෙන් බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් ගැන කියවෙන ජාතක කතාවක් නරඹන්න පුළුවන් වුණා. මේ ජාතක කතාවට පසුබිමුණේ එක්තරා අකීකරු භික්ෂුවගේ ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ අකීකරු භික්ෂුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ තමාතින් සිද්ධ වෙච්ච වැරදීමක ප්‍රතිඵලයක් බොහෝ කාලයක් තිස්සේ විඳෙව්වා කියලා. මේ ස්වාමින් වහන්සේ වැඩිහිටි තේර භික්ෂුවක් වෙලා ඉද්දින් රහතන් වහන්සේ නමක් ගැන ඊර්ෂියාවක් ඇති වෙලා, සමහරට දන්නේ නැතිව ඇති රහතන් වහන්සේ නමක් කියලා, මේ රහතන් වහන්සේ ගැන ඊර්ෂියාවක් හිතේ ඇති වෙලා උන්වහන්සේට ලැබෙන්න තිබ්බ දානේ ගින්දරකට විසිකරා. ආන්ගේ අකුසලේ විපාකයක් විදිහට මේ ස්වාමින් වහන්සේට නිරේ ගිහිල්ලා ඉපදෙන්න සිද්ධ වුණා. තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්න සිද්ධ වුණා. මේ හැම ලෝකිකම ඉද්දින් කුසගින්නෙන් පීඩා විඳලා මරණයට පත් වෙන්න සිද්ධ වුණා. පෙර රැස්කර පිම්බලයන් නිසා මිනිස් ලෝකෙට ආවත් කාමයන් ගැන තෘප්තියකට පත් වෙන්නේ නැතුව ඉඳලා ආයේ අවසාන නිරේ ගිහිලා ඉපදෙන්න සිද්ධ වුණා. එතකොට මේ කරුණු කාරණ වලින් පින්වත් දරුවනේ, පින්වතුනි, අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනා ඊර්ෂියාවකින් අකුසලින් යට වෙලා වාසය කරනවා. හැබැයි දන්නේ නැහැ ඊර්ෂියාවකින් අකුසලයේ මුල් කරගෙන තමාගේ සිත තුළ තවත් නොයේ කකුසල් හට ගන්න පුළුවන්. ඊර්ෂියාව කියලා කියන එක අපි විග්‍රහ කරලා තේරුම් ගත්තොත් ඒක තේරුම තමයි තව කෙනෙකුට ලැබෙන කීර්ති ප්‍රශංසා, තව කෙනෙකුට ලැබෙන ලාභ සත්කාර, තව කෙනෙකුගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරිකම, තව කෙනෙකුගේ දියුණුවට සතුටු වෙන්න බැරි වෙන කෙනාගේ හිතේ තමයි ඊර්ෂියාව හටගන්නේ. ඊර්ෂියාව හටගත්තට පස්සේ අර දියුණු වෙන කෙනාට මොන විදියකින් හරි හානියක් කරලා මොන විදියකින් හරි යාට පාඩුවක් සිද්ධ කරන්න තමයි ඊර්ෂියාවෙන් යට වෙච්ච පුද්ගලයා කල්පනා කරන්නේ. සමහරට ඒ කෙනා ස්වාමින් වහන්සේ නමක් ගැන ඊර්ෂියාවක් ඇති වෙන්න පුළුවන්. ගුණවත් ගිහි ශ්‍රාවකයෙක් ගැන ඊර්ෂියාවක් ඇති වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බොහෝ සෙයින් තමන්ගේ ජීවිතේ අකුසල් රැස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දරුවනේ, ඊර්ෂියාවකින් අකුසලේ නිසා මිනිස් ලෝකේ ඉන්න පිරිස තමන්ගේ ජීවිතේම වනස ගන්නවා. තමන්ගේ ජීවිතේ වනසගෙන ඒකේ ප්‍රතිවිපාකයේ තමා විසින්ම භුක්ති විඳිනවා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ අපේ හිත් තුළ
කොයි මොහොතේද කියලා කියන්න බෑ මේ ඊර්ෂියාව ආදී අකුසල් හට ගන්න වෙලාව. නුවණ තියෙන කෙනා තමන්ගේ සිත ගැන කල්පනාවෙන් ඉන්නවා, තමාට මේසා වෛර කරන, තමාට හානි පමුණුවන මේ ඊර්ෂියාව ආදී ලාමක අකුසල් කොයි මොහොතේද හටගන්නේ කියලා. අවදානෙන් ඉන්නකොට තමන්ගේ හිතේ අකුසලයේ හටගත්තට පස්සේ ඒ කෙනා තේරුම් ගන්නවා මෙන්න මට අයහපත පිණිස පවතින ඊර්ෂියාව නැමැති අකුසලයේ මගේ සිතේ යටගත්තා. මේ අකුසලයේ මම නිතර නිතර සේවනය කළොත් මේක මට බොහෝ කාලයක් අහිත පිණිස පවතිනවා. අනිත් අයටත් බොහෝ කාලයක් අහිත පිණිස පවතිනවා. මුළු සමාජයට මේ අකුසලයේ අහිත පිණිස පවතින ඒක නිසාම ඉක්මනටම මේ අකුසල් සිත බැහැර කරගන්න ඕන කියලා කල්පනා කරලා කුසලයේ තුල සිත පිහිටවා ගන්න මහන්සි ගන්නවා. ඒ විදිහට තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉඳලා තමන්ගේ උත්සාහය වීරිය ඇතුව මේ ඊර්ෂියාව ආදී අකුසල් දුරු කරගත්තොත් තමයි තමන්ගේ ජීවිතයට සැනසෙල්ලක් අත්වෙන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ පැවිදි ජීවිතයක් ගත කරමින් ඉද්දීන් පවා රහතන් වහන්සේ නමක්ගෙන ඊර්ෂ්‍යා සිතක් ඇති කරගෙන පෞරස් කරගෙන බොහෝ දුක් විපාක වින්දා. ආයෙත් මේ කිනාට මනුස්ස ලෝකේ ආවට පස්සේ වැරදුනා. තමන්ට ලැබෙන සැප සම්පත් වලින් මෙයා සතුටු වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ නැහැ. එයා කල්පනා කළා මේ සැපේට වඩා තව සැපයක් ලබා ගන්න පුළුවන් කියලා. තව දෙයක් සේවනය කරන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සතර මහා සාගරයෙන් වටවෙච්ච මේ පෘථිවියම පාලනය කරත් මරණයට පත් වෙන්න වෙන්නේ ඒ පෘථිවියත් මදි වෙලා. එයාට ඒ පෘථිවිය පාලනය කිරීමත් මදි වෙලා තෘප්තිමත් නැතුව තමයි මරණයට පත් වෙන්න සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළි පින්වතුනි, පින්වත් දරුවනේ, කාමයන් කියලා කියන්නේ විඳලා අවසන් කරලා සතුටක් ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. උන්වහන්සේ වදාළේ කාමයන් ගැන තියෙන ඇල්ම දුරු කිරීමෙන්මයි කාමයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මෙන්න මේ කරුණු කාරණා තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහට මේ කරුණු කාරණා පටලව ගන්න තු තේරුම් ගත්තොත් එයාගේ ජීවිතේ ධර්මයේ ඔස්සේ ගොඩනගාගෙන සැපදායක ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට ජීවිතය ගැන හරියාකාර වැටහීමක් නැති නිසා තමයි තමන්ගේ හිතට එනේන දේවල් ඔස්සේ කල්පනා කරමි. තමන්ගේ සිතට එනේන අකුසලයට තමාම යට වෙලා තමන්ගේ ජීවිතය ගත කරලා සමහරට මේ ජීවිතේ අවාසනාවන්ත කරගන්නවා. මේ ජීවිතේ දුකසේ වාසය කරනවා. මේ ජීවිතේ සමහරට හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ තමා නිසා තමන්ගේ දෙමාපියන්ට නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවා. මේ විදිහට මේ ජීවිතේ දුකසේ ගත කරලා ඒකේ විපාකයක් විදිහට පරලොව ජීවිතේ නිරේ තිරිසන් ලෝකෙ ඉපදිලා යාට දුකසේ වාසය කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා පින්වත් දරුවනේ, පින්වතුනි, අපි මේ බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත කතා අරඹය උන්වහන්සේ කියලා දුන්න ජාතක කතා වලින් තේරුම් ගන්න තියෙන්නේ මානුෂික ගුණධර්ම වගේම අපේ සිත් තුළ හටගන්නා අකුසල් ගැනත් අපි හොඳ සිහිනුවණින් වාසය කරලා ඒ අකුසල් දුරු කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඒ අකුසල් දුරු කරලා සැනසිලිදායක ජීවිතයක් ගත කරමින් බොහෝ දිනාට යහපත සලසන්ද මහන්සියක් ගන්න ඕනේ. ඉතින් අපි මේ පින්වත් දරුවන්ට ආශිර්වාද කරන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමාගේ ජීවිතේ රස සැනසීමක් ඇති කරගෙන ලෝකයාට සැනසිලිදායක ලෝකයක් ඇතිකරන මේ පින්වතුන් හැම දිනාටම වාසනාව ලැබේවා කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජියපට බෝසත් කතා